आईबोवान जातंतर प्रवित्तियन प्रवृत्ति वार्ता करने देशीय सानामय आदतर ने 24/7 हवाल दल हाइती है प्रधान प्रवृत्ति प्रकाश समकिन योगेकवाने मामा कसुनी समर सिंह प्रथम इन प्रधान क्वाद शीर्ष पान दरवान के वागकी में जनपति पहाड़ाई नव व्यवस्था वट सहाय देने पावे हिटपु जनपति पावसाई मतल गुआन तुरुपले बीतो कई पत किरी में अरबे लिविंग योर मास्टरपीस Rossel, eternal elegance. Prathamen deshiya puat. विभाग सवत्वी में अभियोगे मेन्म जीवित सवत्वी में अभियोगे दर्वान भारगात्युत भव जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनपा जनाधिपति वर्या अमी भव संधान कले अहलियगुड़ जातिक पासले पवती उत्सवे कटेक वेमी ऐलियकुट जातक पासले अध्यापनिक विलंद प्रदर्शनय ईये जनाधिपति मैत्रीपाल सिरिसेन महता विसिन विवृत करनु लबुवा जनाधिपति वरया पासले दरुवन्गे अध्यापन कटयुतु पिलिबंदव विमसमिन सुहद कथाबहकद निरत वू अतर मे अवस्थाव संदहा अध्यापन अमात्य अखिल विराट कार्यवसम विदेश रक्षा अमात्य तलता अतुकोराले अतुलु पिरिसक एक्व सिटिया අද තිබෙන සමාජ දියුණුවත් සමග මේ තරණකාරී ලෝකයේ තුල ප්‍රධාන වශයෙන්ම විභාග සමත්වීමේ තිබෙන වැදගත්කම වගේම ජීවිතයේ සමත්වීමේ වැදගත්කම අප විසින් ප්‍රධාන වශයෙන් වැඩි අගයක් සමග අධ්‍යයනයක් කරමින් ඒ සඳහා ප්‍රමුඛත්වයක් දීම අවශ්‍ය වෙනවා 2015 වර්ෂයේ අපේ රටේ සංගණන වාර්තාවක් පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළා ගිය සතියේ ඒ වාර්තාවේ කියනවා අපේ රටේ එක මාසයකට 2015 වර්ෂයේ සියදිවි නසාගත් සංඛ්‍යාව 240ක් වෙනවා ලෝකයේ සියදිවි නසා ගැනීම පිළිබඳව අපි ඉන්නේ අද තුන්වෙනි ස්ථානයේ හොඳින් විභාග සමත් වෙන දරුවන් ඉන්න රටක සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ප්‍රමුඛ තැනකට අපි පත් වෙලා තිබෙනවා නම් විභාග සමත් වීම වගේම ජීවිතයේ සමත් වීම පිළිබඳව අභියෝගය අප විසින් බාරගත යුතු වෙනවා දරුවනේ विधायक जनाधिपति क्रमे अहोसिकिरीमठाधाल व्यवस्था संशोधन संपूर्ण सहयोग लबादेन भव हिटपु जनाधिपति महिंद राजपक्ष महता पवसनपा महिंद राजपक्ष महता पेन्वादेन्ने पसुगे जनाधिपति वरने तम प्रतिपत्ति प्रकाशेन्द विधायक जनाधिपति क्रमे अहोसिकिरीमठ योजना करतिबू भवाय ए पसर्वे कोलंबति मातवेदिन पेरिसाक नव व्यवस्थाव संबंधेन विमसु अवस्थावेदी हिटपु जनाधिपति महिंद राजपक्ष महता मिमा दहस पालकरा අටදලක්ෂයක් ඡන්දය පාවිච්චි කරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමයේ හවුස් කිරීමටනේ. ඉතින් ඒකින්දා ඒක ජනාධිපතිතුමා එදා සපත කරාමි නැවත වාරයක් කෝට්ටේ ආමඳුරෝන්ගේ ආදාන උත්සවයේදී ඉතින් අපි සම්පූර්ණ සහයෝගය දක්වනවා. මට මේ නැහැ ඒක විධායක ජනාධිපති ක්‍රමයේ හවුස් කිරීම ගැන අපේ මතභේදයක් තියෙනවා කියලා කාගේ. අනිත් ඒක මුවාවෙන් තා වෙන මොන මොන වෙනස් කරන්න යනවද विपक्ष विधायक जनाधिपति हाउस किसी आगे बात नहीं मे विरोध मगे मम इतनी पत्र मगे महिंद चिंतन तीवने व्यवस्था विनाश करना ही किया වැරදි කරුවන්ට නිසි දඬුවම් ලබා දීමේ දේශපාලන සංස්කෘතියක් වර්තමානයේ මෙරට පවතින බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ මතුකම පිහිටි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. එදා නීති ආධිපත්‍ය කියලා කිව්වේ පාලකයන්ට අවශ්‍ය දේ පාලකයන්ට අවශ්‍ය විදිහට පොලිසිය අධිකරණය ලවා කරවන.
අද නීති ආධිපත්‍ය කියලා කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තියෙන පොලිස් ආඥාපන්තේ පොලිස් රෙගුලාසි වල ලියලා තියෙන නීතිය රටේ පුරවැසියට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඇඹිලි පිටියේ ඒ තරුණයාගේ මරණය සැක කිරීමට ලක් වෙන නිලධාරීන්ව පැය 24 න් මාරු කර අපරාධ පරීක්ෂණය පිළිබඳ ගැඹුරු ස්වාධීන පරීක්ෂණයක් කරන. හැබැයි මීට කලින් එහෙම වුණේ නැහැ. අද මේ වෙනකොට දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. තවත් බොහෝ දියුණු වීම් වෙන්න තියෙනවා. අධිකරණයේ ප්‍රමාදය අතර වෙන්න ඕනේ. පොලිසියේ ක්‍රියාකාරීත්වය තව දියුණු වෙන්න ඕනේ. යම් වරදක් සිදු වෙනවාද ඒ වරද පිළිබඳව වගකීම්වන්ට නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන ඒ සංස්කෘතිය අද අපි ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තුරුපලේ කබඩා කර ඇති වීතෝක ඉවත් කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ අද සිට සතියක කාලයක් තුළ මෙම වීතෝක ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි. වී අලෙවි මණ්ඩලයේ විසින් පසුගිය යලකන්නේ මිලටගත් වී මත්තල ජාත්‍යන්තර ගුවන් තුරුපලේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ කබඩා කරනු ලැබුවා. මෙලෙස කබඩා කර තිබූ වීතෝක අද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මූලික වශයෙන් වී කිලෝ 595000ක් පමණ ඉවත් කිරීම සිදු වෙනවා. ඒ අනුව සතියක කාලයක් තුළ සියලු වීතෝක මත්තල ජාත්‍යන්තර ගුවන් තුරුපලේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බවයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ. පහුගිය කාලේ ලොකු චෝදනාවක් තිබ්බා මත්තල ගුවන්තුටුපලේ වී ගබඩා කිරීම සම්බන්ධ. සමහරු හිතාගෙන හිටියේ මේ මත්තල ගුවන්තුටුපලේ සුද්දා බහිනකොට වී තමයි ඉස්සරලා දකින්නේ කියලා. හැබැයි ගුවන්තුටුපලේ ඉඳලා මීටර 500කට මෙහා තමයි මේ කාගෝ ගබඩාව තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ගුල්ලෝ ඉන්නවා කියලා කිව්වා. හැමෝම හිතුවේ එයාපෝට් එකෙන් බැහැලා එනකොට ඔකම ගුල්ලෝ තමයි පිරෙන්නේ කියලා. දැන් එහෙම එකක් මෙතන වෙලා නැහැ. මේ ගබඩාව නිකම්ම තිබ්බේ මේ ගබඩාවේ පහුගිය කාලේ අපි බාර ගන්න ඉස්සලා පරෙයෝ තමයි ලැග්ගේ. මේකේ කිසිම ප්‍රයෝජනයක් අරන් තිබ්බේ නැහැ. හැබැයි මේ ගබඩාව අපි නිකන් ගත්තේ නැහැ. සමහර අයගේ මතයක් තිබුණා මේක දේශපාලන විදිහට පොඩි හිරිහැරයක් කරන්න රාජපක්ෂ මහත්තයා හැදුවාම ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගයක් කියලා. එහෙම එකක් කරලත් නැහැ. අපි මේක මේ ගබඩාව ගත්තේ කුලි පදනම යටතේ. මේ ගබඩාව ගන්න ගුවන් සේවා අධිකාරියේ ඒ වගේම රේගුව අපි අවශ්‍ය ලියකියවිලි අවසරේ ගත්තා. ඒ අවසරය අරන් වී අලෙවි මණ්ඩලයේ රුපියල් ලක්ෂ 8ක කුලියටයි මේක ගත්තේ. මුළු ගුවන් තොටුපලේම ආදායම මාසයකට රුපියල් 16000යි. හැබැයි අපි වී අලෙවි මණ්ඩලෙන් දෙනවා එක මාසයකට ලක්ෂ 8ක්. දැන් මාස 3ක මුදල් අපි ගෙවලා තියෙන්නේ. මේක රටක් හැටියට අපිට ලොකු පාඩුවක් මේ ගුවන් තොටුපල ඇත්තටම මුළු සතිය පුරාම එන්නේ ප්ලේන් 3ක් 4ක් ඇවිල්ලා යනවා. එහෙම ඇවිල්ලා මේකේ ආදායම හොයන්න බෑ. මේ වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරුණා. තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. යලිත් ප්‍රවෘත්ති 2016 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරුණා. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී පැවැත්ුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ වසරකට පළමු ශ්‍රේණිය සඳහා දල වශයෙන් සිසුන් 350,000ක් පමණ පාසල්වලට ඇතුළත් කෙරෙන බවයි. මෙරට ප්‍රාථමික අධ්‍යාපනය සහිත රජයේ පාසල් 9480ක් පවතින අතර මෙම සියලුම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදුවනවා. මේ වසරේ සිට පළමුවැනි ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මීට අදාළ පෙළපොත්, වැඩපොත්, විෂය නිර්දේශ සහ ගුරු උපදෙස් සන්දර්භයන් මෙවන විටත් සියලු පාසල් වෙත යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආදාත් බරපතල වංචා දූෂණ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා. රග්නාලංකා සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට ආදාළව සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ඔහු කොමිසම වෙත පැමිණි බවයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ. අද පෙරවරු 9ට පමණ සාක්ෂි විමසීම ආරම්භ වූ අතර සාක්ෂි ලබා දීම සඳහා නාවික හමුදාවේ නිලධාරීන් සිහිදෙනකු අද දිනේ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා. සාක්ෂි විමසීම පැවැත්වෙන අවස්ථාවට විත්තිකරුවන්ද සහභාගී වන අතර විත්තියේ පාර්ශ්වයේ නීතිඥවරුන් එහිදී සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරන බවයි ලැසිල් ද සිල්වා මහතා පැවසුවේ.
තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා අද පෙරවරු දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලබන 16 වෙනිදින් දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා අද පෙරවරු 8:10ට පමණ දිවයිනට පැමිණියා. මෙම සංචාරය තුලදී හියුගෝ ස්වයර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමගද ස්වයර් මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. मे अतर हेट दिने ब्रिटानी विदेश कटयुत अमात्यवरया यापन दिस्त्रिके संचारेक निरतवीमट नियमित बवाय विदेश कटयुत अमात्यांश संधान कले एम संचारे तुलदी जनाधिपति वरया सह अग्रामात्यवरयागे प्रधानत्वेन यापने पैत्विन तैपोंकल उत्सवेटद ओह सहभागी वीमट नियमित अतर उतुरुपलात प्रधान अमात्य सीवी विघ्नेश्वरन महता हमु वीमटद नियमित वनवा ह्यूगो स्वायर महता लमन सेनसुरादा दिने गाले पैत्विन साहित्य उत्सवेटद सहभागी वनु एति बवाय विदेश कटयुत अमात्यांश संधान कले मीट पेर 2015 वसरे जनवरी मासेद ह्यूगो स्वायर महता मेरट संचारेक निरत वुना मेरठ वकुकरु रोगीन वैडवी में तथ्याक पेन्नुम करन बवात ए संधा प्रधान वशेन दियपीडिया रोगी तथ्य हेतु अति बवात महानुवर महारोहले वकुकरु रोग पिलिबंद विशेषज्ञ वैद्य ए डब्ल्यू एम वसील महता पवसनवा ओहो मेबव संधान कले महानुवर पवति माते हमुकट एकवेमी वकगडु रोगी संख्याव दिनेंदिन वेडि वेनवा एकट हेतुव दियवेडियाव रोगे वेडि वीम अनितक लंकावे पुद्गलेंगे जीवित काले वेडि वीम मनुसेक वेडिकल जीवत वेनकोट वकगडु रोगे हेदन चांसेक वेडि वैद्य पहसुकं वेडि निसा कलिं अंदुरगन्न बेरी रोगवल देन अंदुरगन्नवा ए हेतुव निसा तमाय देन वेडियें वकगडु रोगवल අපි අඳුර ගන්න. ඊට අමතරව උතුරුමැද පළාත තියෙන වකුගඩු රෝග සම්බන්ධව වැඩිපුර මේ දවස්වල කතා කරනවා. ඒ රෝගින් සංඛ්‍යාවත් දැන් වැඩි වෙනවා. ප්‍රදේශ දෙකක සිටු වනතුරු දෙකකින් පුත්කලින් තිදෙනෙකු තුවාල ලපාරෝහල් ගත කර තිබෙනවා. බලන්තොට මල්පෙන්තාව ප්‍රදේශයේදී යතුරු පැදයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් වතයක ගැටීමෙන් ඊ රාත්‍රියේදී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරු පැදිය ගමන්ගත් පුද්ගලින් දෙදෙනා බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. මහියංගනේ මහනුවර රජ මාවතේ ඇඳිරිපැද ප්‍රදේශයේදී ක්‍රේන් රථයක් රඟත් කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසකට කඩා වැදීමෙන් එම නිවසට දැඩි අලාභානි සිදුව තිබෙනවා. මෙහිදී කන්ටේනර් රථයේ පුද්ගලින් තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. තවදුරට වට අපුවත් කිහිපයක් සමකින් සිවුදස විශේෂාංකයද හෙට උදාවීමට නියමිතව ඇති තයිපොංගල් උත්සවය සැමරීම සඳහා නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව කඩිනමින් සූදානම් වනවා. ඒ අතරින් මඩකලපු දිස්ත්‍රික්කයේ මඩකලපු නගරය චෙන්කලාඩි මාලච්චේන කලවංචිකුඩි කොක්කඩිචෝලේ කාත්තංකුඩි යන නගර මේවන විට පොංගල් උත්සවය සඳහා බාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ජනතාවගෙන් පිරිගොස් තිබෙනු දක්නට ලැබුණා. ගොඩගේ ග්‍රන්ථ ප්‍රකාශකෙන්ගේ සම්මානයෙන් පිදුම් ලද පූජ්‍ය බටුවන්ගල රාහුල ස්වාමින් වහන්සේට හා චම්පා වෛද්‍යතිලක මහත්මියට මතුගම හොරවල විදුහලේදී හොරවල මානමුල්ල තරුණ කැල විසින් සම්මාන පිදීමක් සිදු කළ අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා වූයේ පෙරාදින විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්නායක එම් හේරත් මහතායි. 2015 උසස් පෙළ විභාගයෙන් වාණිජාංශයෙන් දිවෙනින්ම තෙවන ස්ථානය දිනාගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ රැන්ඩි සිල්වා ශිෂ්‍යයාට උපහාර පිදීමේ හා විශේෂ පිළිගැනීමේ උළෙල පාසල් ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ අතර මෙහිදී සම්මාන පිරිනිවීම සිදු කෙරුණේ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී. මීට දින 6කට පෙර රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් වූ රෝගියෙකු එදිනම අතුරුදන් වී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය හා රෝහල් ආරක්ෂකාංශය විසින් සිදු කළ ස්වාබ් බැලීමේදී රෝගියා ස්වාක් ගැනීමට නොහැකි වී තිබෙනවා. නමුත් ඊයේ දිනේදී රෝහලේ බාහිර රෝගී අංශයේ එන්නත් ලබා දෙන කාමරයේ පිටුපස ස්ථානයක තිබී එම රෝගියාගේ මලසිරුර හමු වූ අතර ඔහු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි තිදරුපියෙකු වනවා. සෙට්ටිකුලමේ සිට අකුරණ දක්වා සුඛෝපභෝගී මෝටර රථයකින් ගවමස් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු සකසන ලද ගවමස් කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් සමගින් මිහින්තලේ නගරයේදී අත්අඩංගුවට ගැනීමට මිහින්තලේ පොලිසිය සමත් වුණා.
क्षणिक मार्ग बाधक अक्योदा मेहनताले नगर मौन अतरंगोटगे अतर अदे महेश्वर अधिकरणे वेत यमुकिरीमठ नियमित महर आसने अड़ आदायम लाभे पौल धर्वण दहसकट पासल उपकरण लबादीम पार्लिमेंट मंत्री काविंद जयवर्धन महतागे प्रधानत्वेन महर कड़वत प्रदेश ලෝකවෙළඳ පොලේ බොරතෙල් මිල යලිත් වරක් පහත වැටී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ජාත්‍යන්තර වෙළඳ පොලේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 30 දක්වා පහත වැටී ඇති බවයි. 2004 අප්‍රේල් මාසෙන් පසු බොරතෙල් බැරලයක අවම මිල වාර්තාව ප්‍රථම අවස්ථාව මේ ලෙසයි සැලකෙන්නේ. පසුගිය මාස 15ක කාලය තුළ කණිත තෙල් මිල 70%කින් පමණ පහත වැටී තිබෙනවා. මෙම බොරතෙල් මිල ගණන් පහත වැටීමත් සමග රුසියානු ආර්ථිකයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු රාජ්‍ය ආදායමෙන් හරියටක් උපයා ගන්න ලබන්නේ කණිත තෙල් සහ ගෑස් වලින් බව සඳහන්. දසුනුසුම් පුවත් එසෙනින් දැන ගැනීමට ඔබ කැලෙත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරය දිස්සන ආකාරයෙන් අදතරන SMS ලට් සේවාව සක්‍රිය කර ගැනීමයි. ඒ වගේම අප වාර්තා කළ ප්‍රවෘත්ති අතුරු තවත් ප්‍රවෘත්ති පිළිබඳ වැඩිතර තොරතුරු දැන ගන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට www.adatherana.lk. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට රාත්‍රී 8ට සහ රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.